කොටහෙර ගල ගලමුතුනේ ටිකක් දුර ඉන්නේ. අපි ආපු ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. අපි අද දවසේ ඔන්න ආවා. දැන් නම් ටිකක් හති කරන්න දෙයක් නැහැ උඩට යන්න වෙනවා. ඔන්න සජීවී වෙන්නේ බාසුන්න හැල වැඩ මේ වෙලාවේ. අපි බලන්න ආවා නොකියාම කොහොමද වැඩේ කියලා. කොහමද? වැඩේ යනවනේ. අවුලක් නැති. ඕනේ. අම්මෝ. අන්න අර හිඳලා තමයි අපි ආවේ. අපේ කාර්යාලේ තියෙන තැන තමයි අර. ඉතින් වාහන යනවා පාරේ පේනවා. මං අද වෙලී ඉන්නේ ඓතිහාසික කොටවෙහෙරගල රජමහා විහාරස්ථානයේ. ඔබට පිරිනවා ඇති අර ඈතින් පේන පියගැට පෙළ. හරියටම මීට මාස ගණනාවකට ඉහතදී වෙල්ලස්ස ටීවී නාලිකාව සමගින් වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාරයත් එක්ක අත්වල බැඳගෙන දෙස් විදෙස් ශ්‍රී ලාංකික ඔබගේ දායකත්වයෙන් අපි ආරම්භ කරා ඓතිහාසික කොටවෙහෙරගල රජමහා විහාරස්ථානයේ මේ ඈත පේන චෛත්‍ය රාජානන් වහන්සේ වැඳපුදා ගැනීමට යන මාර්ගය බොහොම අසීරු මාර්ගයක් තමයි. සුශේෂී පින්කම පිටපතේ වෙල්ලස් ටීවී වෙල්ලස්සේ සමාජ සත්කාර පදනම හරහා තමයි මේ කටයුත්ත කරන්නේ. අද දවසේ මමත් යෝෂිතත් තමයි පඩිපෙළ උඩට නැගින්න යන සූදානම්වන්නේ. අපි දෙන්න අයියාගේ අද ඉතින් මේ වෙනකොට ඔන්න වැට නිමෙමෙමින් පවතිනවා. ඉතාම සුන්දර විදිහට ඉතාම සුරක්ෂිතව ගමන් ආරම්භ කරන දකුණු පැත්තෙන් යද්දි වම් පැත්තෙන් බහින්න පුළුවන් විදිහට ඉතාම සුන්දර විදිහට මේ වැට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු ඔබට සතුටක් ගෙන දෙයි. लक्ष गा लाइट दान ඇතර පුන්දර සුන්දරත්වයේ කියන එක හිතා ගන්න ලැබලා හරි ලස්සන දේ මේ. මේක අවසානේ නේද? ඔව් දැන් මේක තමර කටි කෝ පඩිපෙළ හැදුවනේ පඩිපෙළ දැන් මෙන්න පඩිපෙළ. ඉතින් අපි පඩිපෙළ හදලා ඉවරයි. මේකේ ෆිනිෂින් තියෙන ෆිනිෂින් කියන්නේ මේක මේ කවුද? මෙති මහත්තයා. මේක මදින්න බෑ. ඒක ලිස්සනවනේ. ඔව් ඔව් මදින්න. දැන් මේකේ තියෙනවා මේ මේ පැත්ත විතර ෆිනිෂින් කරනවා. මෙතන. ඔව්. මෙතන මේම තියෙනවා. මේ කැලේ මේ. මේක පොඩ්ඩක් තව මේ සිමෙන්ති වලින් චුට්ටක් අර මේ වෙන ක්‍රම ඩිසයින් එකක් දාන්න හදන්නේ. ඔව්. එතකොට මේ මේ වගේ ඩිසයින් එකක් දැම්ම පස්සේ මේ හරි ලස්සනයි මේ මේක ලිස්සන නෑ. ඔව් ලිස්සන. ඔ මේ පොලිෂ් කරලා ලිස්සන කොහමද? බෑ පොලිෂ් කරන්න. ඒක ඩේන්ජර් එක මේ මිනිස්සු නිකන් බැකේවා දීම. වෙල්ලස්සට නවෝදයක් වෙල්ලස්සට නවෝදයක් සිරිලක බබලන අපේ තැනක් අපේම අපේ තැනක් හිතවකම් දෝත දරන් වතුරයි මුළු ලොව මනුස්සකම් වෙල්ලස්ස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. නරේ නගින්නේ වෙනදාට නම් ගල ලිස්සන. කොහොමද බෝදා? අපි හදපු පඩිපෙළ. හොඳයි. ඉතින් මේ පඩිපෙළ හදන්න අපට ලොකු දායකත්වයක් ලබා දුන්නේ අපේ රටවිරුව. සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා. අඩියක් අඩියක් තියලා යනකොට පොදුම සැහැල්ලුවක් දැනෙන්නේ. හැබැයි ඉතින් ටිකක් දුර ගිහිල්ලා අපි මේ ගැන කතා කරන්න සූදානම්. දැන් වැඩේ පටන් ගන්න යන මොකද අපි මේ මාසේ මේක නිල වශයෙන් බාර දෙන්න ඕන. ඉතින් මේක සාමාන්‍යයෙන් ෆිනිෂ් කරලා නැහැ කියලා කොහොමද ඉතින්? එනිසා ෆිනිෂ් කරන්න නෙමෙයි දැන් සාමාන්‍යයෙන් මේක අව පොඩි පොඩි වැල් ටිකක් තියෙන්නේ. දැන් ඉතින් මලකඩ කාඩද කොහෙද මෙන්න බලන්න. මෙතන සයන්ටික් ගන්න තියෙනවා. ඒකන්ද කොහෙද බලන්න ආවේ. ඉතින් සියලු රටවිරුවන්ට බොහොම පිං. අපි දැන් කොහමද මේ පටයක් ගන්න උනා නම් දැන් කී රුපියල් 10000ක් විතර. අපි මේක ටැග් ගහණය කරා ඇත්තටම මාර ටැග් ගහණයක් මේක සියලු රටවිරුවන්ට බොහොම පිං බොහොම ස්තුතියි. ඉතින් අපි මේක මේ මාසේ නිල වශයෙන් දෙන්න හිතාගෙන තමයි මේ නගින්නේ. වැඩි ටිකක් තියෙන ලයිට් ටික දාන්න තියෙනවා. ඉතින් ලයිට් ටික දාලා නේද? මේ පඩිපෙළේ හේවලටම ගිහිල්ලා විශේෂ පූජාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ හොයාගෙන ආවේ කියන පෙන්වන්න අපි යමු පොඩක් උඩට ගිහින්. මහන්සි වගේ ආරාව කරේ තියාගෙන මහන්සි නැද්ද? ඔයා නම් වතුර පොත්ලි. වතුර කොහොමද?
हम पड़ पिल किया कावा दिल दाना दे दह विषय तिया हतलिया पना है हटा हत्या में कितने लोग वाला इधा दूर जाए कच्चे निसा अभी मैं पड़ी पिला अतरम निविदन हदन पुलों देंग मैं काले ही मातन हिटे ना कौन तो बोला इतना पुला मुनार क्या ना मुनार हिटे ना दे मैं दाखिन कर दिया और इसे लावा तो मैं पड़ पिले मैं प्रथम तो ना इसे लावे ने කොටහෙර ගල ගල මුදුනටම ආවා. ඉතින් මේ ගල මුදුනේ තියෙන චෛත්‍යරාජන් වහන්සේ තමයි මේ ක්ලැර්නි කියන චෛත්‍යරාජන් වහන්සේ නම. මේක සොරුන් විසින් කඩන්න හදලා මේ තමයි මේ ස්ථානේ. පාර්ල ගන්න ගිහලා තියෙන්නේ ඊපස්සේ මේක සංස්කරණය කරලා. ඉතින් මේක ඉතින් මේ චෛත්‍යරාජන් වහන්සේ නැවත ආලේපිත කළා. ලස්සන ලයිට් දාලා මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා මේක ජනතා අයිතිය පවත් කරන්න තමයි සූදානම. ඒ නිසා වෙල්ලස ටීවී වෙල්ලසින් මනුස්සකම සමාජ සත්කාර පදනම හැටියට මුළු මේ පන්සලේ මේ විශාලතම මුදලක් වියදම් කරපු ව්‍යාප්තිගත කිව්වොත් නිවැරදි. ඒ නිසා අපි මේක අද දවසේ වැඩ ටික සවා බලන්න තමයි ආවේ. ඉතින් තම ගල් ටිකක් ගෙන තිනවා වැඩි ගේන්න තිනවා ඒකට ඉනාලි තාමත් ඉක්මනින්ම මේ කටයුත්ත ඉවර කරලා ජනතා අයිතිය පත් කරන සූදානම වෙනවා. ඉතින් ආරාධනා කරන හැමෝටම වෙල්ලස ටීවී නාලිකාව බලන හැමෝටම බොහොම පිං මේ වෙනුවෙන් උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුති ගොඩක් පිං. අපි මේක නිල වශයෙන් ලබන මාසේ අන්තිම වගේ වෙනකොට ජූනි මාසේ වගේ වෙනකොට මේ නිල වශයෙන් බාර දෙන්නට අපි සූදානම. ඒ පිළිබඳව සොයා බලන තමයි අද දවසේ ආවේ. මේ තමයි අලුත්ම තත්ත්වය කොටහෙර ගල ගල මුදුනේ තිබෙන විස්ථානයේ තත්ත්වය.